ඉතින් අපේ ගැන සතරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ දියවැඩියා රෝගීන්ට මේ රටකජු ආහාර ලබා ගන්න පුළුවන්. තමන්ට දියවැඩියාව පාලනය යොදා ගන්න පුළුවන්ද? නැත්නම් මේක අධික මේදය කවුරුත් දන්නා මේක ෆැට් වැඩි කියලා. එතකොට මේද ශරීරයට අහිත කරද බලපෑම් කරනවාද? එහෙනම් මගේ වීඩියෝ එක අවසානයේ කඳිනු මම යෝජනා කරන අතරගම මම ඔබට කියන්නම් රටකජු ග්‍රෑම් 100ක් ගත්තොත් අන්තර්ගත දේ පිළිබඳ රටකජු වල සාමාන්‍යයෙන් කැලරි කසතිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. කැලරි වශයෙන් ගත්තොත් 567ක් තියෙනවා. මොකද मेके तीना मेदे अभी इंग्लिश के फैट के फैट हतलिया तीन इतपट मेके फैट हतलिया अपेगे कल जर्नी क्रीम है तुंसे हेटक इतपट मेके पंची हेट हत संपूर्ण कल गुट फैटोली इतना तुंसे हेट कल गो मेक फैट एम अभी मेदे इतना अधिकवतीन अपातरे दीन रनक आया आहार इतपट इतम कार्बोहैड्रेट बल ग्राम दहाता दीन ग्राम सी अग्गति ग्राम दहाता दीन कार्बोहैड्रेट वीडिया रोगी अड़ कार्बोहैड्रेट सहित आहार डीडिया रोग हेकि එවගේම ෆයිබර් ගත්තොත් ෆයිබර් ග්‍රෑම් 10ක් තියෙනවා. බලන්න කාබෝහයිඩ්‍රේට් 10ට ෆයිබර් ග්‍රෑම් 10ක් තියෙනවා කියන්නේ තවදුරටත් අපේ net එහෙම නැත්නම් අපේ ශුද්ධ සීනි බඩ පරිවර්තනය කිරීමේ හැකියාව තවදුරටත් අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒකෝර මේ ගත 14 කියන්නේ 27ක් තියෙනවා. බලන්න 100ට 27ක් කියන්නේ 4න් 1කට වඩා ඉහළාගයක් තියෙන්නේ 14 ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එතකොට ඊට අමතරව මේකේ විටමින් සහ ඛනිජ ලවණ තියෙනවා. මම ඒකේ වීඩියෝ එක අවසානයේදී කියන්නම්. මොකද ජීර්ණ රෝගීනේ වැදගත් වෙන්නේ මම මේ කියන විටමින් වර්ග ඉතා බහුලව මේකේ අන්තර්ගතයේ තියෙන නිසා. එහෙනම් මම කතා නැතුව මම ඔයාලට පෙන්නන්නම්. අද මම ගෙනාවේ රෝස්ට් කරපු තියෙන රෝස්ට් හරියට වටු පැකට් එකක්. මේක මම කඩින් තමයි ලබා ගත්තේ. මේකේ ග්‍රෑම් වෙන ගමන් ග්‍රෑම් 125ක ප්‍රමාණයක් තියෙනවා. ඒකෝර මේක තමයි මම අද ආහාරයට ලබා ගන්න යන්නේ. प्रायोग टेस्ट बल मेक आहार लागू मैं प्रायोग टेस्ट तिन्ना मेके यार मैं पोष पदा चुनस मैं स्टीम राज मेके यार तेल भावता करो मेके सर मी स्कूल बाबा भावता करवा बन ग्राम सीयनवा रटकाजु ऐना हर मेक मगे आहार लागन खाली मैं पिन्ना मगे कैमरा खाली पिन्न दाल तीयनी right hari hari tiyala balamu enan gamata kalin peena kala vishwasa ganna gamata kalin कसिए दहायती ना राटाजु कैमट काली मंगे ना बलू राटराजु मंद कन्या अन्ने द्वारा रथ दिखना बलू खाल विला बलू टेस्ट कर लू හොඳයි පීනට් එහෙම නැත්නම් රට කජු ටික කාලා මම හරියටම පැය භාගයක් එනවා පැය පැයකට පස්සේ බලමු මම සම්පූර්ණයෙන්ම කම ග්‍රෑම් 125ක් තිබුණා මම ග්ලූකෝස් මට්ටම කොහොමද කියලා හරියටම පැය භාගයක් එනවා චෙක් කරලා බලමු එහෙනම් හරි තියලා බලමු පැය භාගයකට පස්සේ හරි පේනගල විශ්වාස කරනවා වයිට් විනාඩි 30ක් එනවා एक्सी दहना पै बागर पास अभी टवर टेस्ट बलू हाई मंदम बला टेस्ट हर पैकड़ पास विनाडी तीहाई अभी चेक बल तीगर पास रटकंजुला राइट तील बल विनाडी तीगर पास हर तील बलू तीन विश्वास करना कसिय विषय का बला कन्न काली मांगे कसिय दहाय पै बागे कसिय दहनाई एक विषय का पै कट तूल इतना बला मैं ग्लूकोज मट्टम ग्राम एक मैं ग्लूकोज मट्टम कीन दीना वाड़ पेहदली मे रिपोर्ट दिवेडिया रोगी इंट मे रटकाजु हेमनेता पेन कन्न पूरा पेहदील उत्तरे दिवेडिया रोगी इंट मेक हूं प्रोटीन सोर्स मेक शाक मे प्रोटीन सोर्स मसमाल इतर कन्या बुद्ध लेता हूं तमंग कैंपिंग आने तुला हेमनेता तमंट
පොඩි බඩගින්නකට ඔය බිස්කට් කනවට වඩා වෙනත් දේවල් කනවට වඩා හොඳ විකල්පයක් ඇට මේ රට කජු භාවිත කරන්න පුළුවන්. එතකොට තවත් මේක දියවැඩියා රෝගීන්ට ආහාර ලබා ගන්න පුළුවන් කියලා ඇමරිකන් ඩයබටිස් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා ග්ලයිමස් ඉන්ඩෙක්ස් එක සහ ග්ලයිමස් ලෝඩ්. එතකොට මේ ග්ලයිමස් ඉන්ඩෙක්ස් එක ගන්නෙ 15ක්. බලන්න ග්ලයිමස් 15 කියන්නේ ඉතාමත් අඩුයි. මොකද ග්ලයිමස් ඉන්ඩෙක්ස් එක එකකින් දැන් 100 දක්වා තියෙනවා. එතකොට 55ට අඩුයි කියන්නේ හොඳ අගයක්. නමුත් බලන්න 55ට අඩුයි මේක 15ක් ගන්න කියලා ඉතාමත් හොඳ අගයක් තියෙන්නේ. ඒ වගේම අපි ගමු ග්ලයිමස් ලෝඩ් එක. ග්ලයිමස් ලෝඩ් එක ගන්න කොටසක් නේ. එතකොට ග්ලයිමස් ලෝඩ් එක 2.4ක් ගන්න ග්‍රෑම් 100ක. එතකොට මං කෑවේ ග්‍රෑම් 125ක් වුණා. ග්ලූකෝස් මට්ටම කියන තරම් ඉහළ ගියේ නැහැ. ඒ ඉතා පැහැදිලිව ඩයග්‍රෑම් එක ඉදිරිපත් කරලා තියෙනවා. ග්ලයිමස් ඉන්ඩෙක්ස් සහ ග්ලයිමස් ලෝඩ් එක ඉතාමත් සුළු අගයක් වල පවතින නිසා Tamanට අහල ඇස්සේ තියාගන්න පුළුවන් කියලා දියවැඩියා රෝගීන්. එතකොට මගේ රිපෝට් එක අනුවත් ඇත්තටම දියවැඩියා රෝගීන්ගේ මං කව ප්‍රමාණය ග්‍රෑම් 125 පහක් වුණත් 100ක අධික ප්‍රමාණයක් වුණත් මගේ ග්ලූකෝස් මට්ටම 110යි 125යි 121යි පැයකට පස්සේ පැය දෙකෙන් බැලුවොත් මගේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාවේ ප්‍රවණතාවයක් නැහැ. මොකද මේකේ තියෙන ඉතා හොඳ ෆයිබර් ෆයිබර් බලන්න ග්‍රෑම් 10ක් ගන්නවා ග්‍රෑම් 100ක. එතකොට මටක තියාගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්න ග්‍රෑම් 100ට 10ට වඩා net අගයක් ගන්න. එතකොට බලන්න ග්‍රෑම් 100ට 10ට වඩා අඩු අගයක් කාබෝහයිඩ්‍රේට් ගන්නවා කියන්නේ දියවැඩියා රෝගී තුල ජීව ජීනි වැඩිවීමේ අවදානම ඉතාමත් අඩුයි. එතකොට මේක තියෙන සාකමේ ප්‍රෝටීන් එක කියන්නේ ඕගොල්ලෝ මස් මාළු විතර කන්නේ නැති පුද්ගලයන් තුල මේ රට කජු කියන්නේ සාකමේ ප්‍රෝටීන් එකක් ඉතා බහුලව තියෙන එකක්. මොකද 100ක් ගත්තොත් ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 27ක් තියෙනවා. එතකොට බලන්න ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි මේකේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙන මේ අපේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. කොලෙස්ටරෝල් ප්‍රමාණය අපේ ශරීරයේ වැඩිපුරම 80% වැඩි ප්‍රමාණයක් අපේ ශරීරය නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි මේක සාකමේ ප්‍රෝටීන් එහෙම සාකමේ මේදය තියෙන නිසා අපේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමට කිසිම හැකියාවක් නැහැ. මොකද මේකේ අපේ අසංස්කෘත මේදය වැඩි. අසංස්කෘත මේදය වැඩි නිසා අපේ ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යනවා. හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම නිසා අපේ ශරීරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය බැලන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසා අපේ ශරීරයේ නරක කොලෙස්ටරෝල් අවශෝෂණය කිරීමේ හැකියාව අඩු මට්ටමක තමයි පවතින්නේ මේකේ තියෙන මේදේ. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේකේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමේ අවදානමකුත් නැහැ. මේකේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමකුත් නැහැ. දැන් කෝකුලන් ප්‍රශ්නයක් ඇති මගේ ශරීරයේ බර ඉහළයි. මොකද මේකේ තියෙන කැලරි ප්‍රසතේ ගත්තොත් 567ක් තියෙනවා කැලරි. එතකොට බලන්න 567ක්. මම ඔයාලට කලිනුත් කිව්වා මේකේ වැඩිපුර මේදේ අන්තර්ගතයේ තියෙන නිසා මේක වැඩිපුරම 360ක ප්‍රමාණයක් කැලරි වශයෙන් තියෙන මේ මේදේ. එතකොට මේකේ ඊළඟ ගත්තොත් මේකේ 1427ක් තියෙනවා කියන්නේ මේකේ 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේකේ මේ පෝටින් සෝස් එකේ කැලරි ජනනය කිරීම හැකියාව. එතකොට මේකේ අඩු ජනනය කිරීම හැකියාවක් තමයි තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. මතක තියාගන්නවා මීට කලින් කතා කරලා තියෙනවා දියවැඩියා රෝගීට තමන්ගේ දෙහි බර වැඩි වීමේ අවදානම ඉතා ඉක්මනින් පවතින්නේ අධික කාබෝහයිඩ්‍රේට් සහිත කෑම වල. මොකද අධික කාබෝහයිඩ්‍රේට් සහිත කෑම ඔයා කන්න ඔයාට කුසකින්න දැනෙනවා. එතකොට මේ වගේ අධික ප්‍රෝටීන් අධික මේදිය සහිත කෑම කෑවොත් ඕගොල්ලන්ගේ ඊළඟ කෑම වල දක්වා ඔයාට කිසිම අතරතුර කිසිම කඩජෝරුවක් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම වතුර තිබහත් වෙන්නේ නැහැ. ඒ තරම් මේක අපකේ බඩ පුරවනවා. ඒ වගේම තමයි ඊළඟ කෑම වේල තුල ඕකලන්ට විශාල වශයෙන් කෑම ලබා ගැනීමේ හැකියාව පවතින්නේ නැහැ. මොකද මේකේ තියෙන දැන් මම පැයකට කලින් කාපු එක මගේ තාම බඩ පුල්ලා තියෙන මගේ සිග්නල් එකක් යන්නේ නැහැ. මට තව පැය 6-7ක් යනකම් මගේ ශරීරයට බඩ ගිනි දැනෙන්නේ. ඒක නිසා අපේ ශරීරයේ ඊළඟ කෑම වේල තුල අපිට ඉතයි අපි ලබා ගන්න තියෙන කැලරි ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව තියෙනවා මෙන්න මේ දැන් කාපු මං මෙන්න රට කජු නිසා. ඒක නිසා රට කජු කියන්නේ දිව්‍ය රෝගීන්ට තමන්ට සුළු බඩ ගින්නකට සහ තමන්ට ප්‍රධාන කෑම වේලක ඉතා පහසුවෙන් තියාගන්න පුළුවන් ශාකමේ ප්‍රෝටීන් එකක් තියෙන ශාකමේ මේදය තියෙන අප අතරේ තියෙන ඉතාමත් රන්නගුලට අයත් භෝගයක් ඉතාමත් වටිනවා. මේ කාරණාව නිසා ඔයගොල්ලෝ බියදාගත් දක්වන්න එපා. මම දැන් කැලරි ප්‍රමාණයක් පහ එකතු කරගත්තාට මගේ ඊළඟ කෑම වේලාවේ මට ඉතා පහසුවෙන් කැලරි අඩු කිරීමේ හැකියාව නැත්නම් මට පුළුවන් මගේ කෑම පිඟාන අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම් මේක අපගේ බඩ එහෙම නැත්නම් අපගේ මොළයේ පිනවනවා මේක තියෙන මේ දේ. ඒක නිසා මම ඉතා වාකීමින් කියනවා මේවා කෑම කාපු තුල ඊළඟ කෑම වේල තුල ඔයගොල්ලන්ට විශාල වශයෙන් කාලයක් ගත කිරීමේ හැකියවීම. ඒ වගේම ඊළඟ කෑම වේල ඔයගොල්ලන්ට අඩුම ගානේ වෙන්ද ලබා ගන්න ප්‍රමාණයෙන් 4-1ක්වත් අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම් අපගේ බඩ පුල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ කෑම ප්‍රෝටීන් අධික සහ මේදය අධික කෑම තමයි කීටෝ ක්‍රම එහෙම නැත්නම් පාස්ටින් ක්‍රම තුල තියාගන්නේ. මොකද අපගේ ශරීරයට කාබෝහයිඩ්‍රේට් වගේ ඉතා ඉක්මනින් ක්ෂණික සත්‍යයක් ලබා ගැනීමේ හැකියාව අධික මේදය අධික ප්‍රෝටීන් වලත් නැහැ. අපිට ඉතා සෙමින් තමයි අපගේ ශරීරයේ ශක්තිය ධනනය කිරීමේ හැකියාව තියෙන්නේ. මොකද ඔයා දන්නවා ශක්තිධනක ආහාර අපි උදාහරණ කරමු
මේවාගේ සත්‍යයන් ආහාරවල ග්ලූකෝස් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. මේවා තමයි ශනික සත්‍ය බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒක නිසා අපකට සත්‍ය දැනී කිරීමේ හැකියාව තුළ අපගේ ශරීරයේ ප්‍රෝටීන් සහ මේදය කියන්නේ අපගේ අත්‍යවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කිරීමට සහ අපිට වෙනත් ගොඩාක් කාර්යයන් අපි මේ හොඳ ප්‍රෝටීන් සෝස් එකක් සමඟ මේ මේදය ලබා ගැනීම තුන අපගේ ශරීරයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා ඔබට බර ඉහළයි කොලෙස්ටරෝල් වැඩි වෙයි කියලා ඔබ අද රටකජු කෑමෙන් අලිගිනු නම් ඔයා පැහැදිලිව කියන රටකජු කෑමන යොදා ගන්න. ඒ වගේම තමයි මේකේ දියවැඩියා රෝගීන්ට තවත් වැදගත් දෙයක් තමයි දියවැඩියාව නිසා ඔබ දන්නා දියවැඩියා රෝගීන් ඖෂධ බොනවා. විශේෂයෙන්ම අත මෙට්‍රොමිගන් ඖෂධය. මේ මෙට්‍රොමිගන් ඖෂධය නිසා බොහෝ දියවැඩියා රෝගීන්ට බහුතර දියවැඩියා රෝගීන්ට මේ විටමින් බී කුලයට අයත් විටමින් වර්ග අපේ ශරීරයේ ජනනය කිරීමේ හැකියාව නැත්තම් ඌනතාවයක් ඇති වෙනවා. එතකොට මේ ඌනතාවයට හොඳම විකල්පයක් කැටියට මම රටකජු යෝජනා කරනවා. මොකද රටකජු වල තියෙන විටමින් කුලයට අයත් බොහෝ විටමින් අර දෙනවා. B විටමින් 1 තියෙනවා, B විටමින් 3 තියෙනවා, B විටමින් 6 තියෙනවා. එතකොට B විටමින් 12 තියෙනවා. ඒ වගේම තමයි වැඩගත් එකක් තමයි B විටමින් 9 දිනවා. මේකට කියන්නේ ෆෝලට් කියලා. එතකොට මතක තියාගන්න දියවැඩියාව නිසා බහුතර පුද්ගලයන් තුළ ලිංගික බෙරිතාවයක් ඇති වෙනවා. එතකොට මේ විටමින් B9 එහෙම නැත්නම් ෆෝලට් කියන්නේ ලිංගික බෙරිතාව මගහැරි ගැනීමට උපකාරී කරගන්න පුළුවන් අපගතන දෙන විටමින් වර්ගයක්. එතකොට රටකජු වල යහමින් තියෙන නිසා ඔබට ලිංගික බෙරිතාව මගහැරි ගැනීමට රටකජු ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් මේකේ විටමින් E ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මෙන්න මේ කාරණාව නිසා තවත් ඔබට මේවා ලබන මේ විටමින් වර්ග ලබා ගන්න නිසා මේ රටකජු කියන්නේ දියවැඩියා රෝගීන් සුපිරි ආහාරයක් ලෙස යෝජනා කරනවා. මෙන්න මේ කාරණාව නිසාත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා විශාල වශයෙන් රටකජු. විටමින් මෙන්න මේ විටමින් නිසා දියවැඩියා රෝගීන්ට වැදගත් වෙන අතර මේ කණිජ වර්ග ගත්තොත් අපි මේ කම්පසකට පොටෑසියම් දන්නවා. පොටෑසියම් තියෙන ආහාර අදිරුදුර පින්න බුද්ධිලන්ට ඉතා වැදගත්. මේකේ පොටෑසියම් මිලිග්‍රෑම් වලින් ගත්තොත් 705ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ෆොස්ෆරස් තියෙනවා, එතකොට මැග්නීසියම් තියෙනවා, එතකොට මේකේ කැල්සියම් තියෙනවා, එතකොට සෝඩියම් තියෙනවා, අයන් තියෙනවා, සින් තියෙනවා. ඇත්තට මේක කනිසා විටමින් වල පිරිපුල්ම එකක් තමයි මේ අපේ රටකජු කියන්නේ. මොකද මේක සාකමේ ආහාරයක්. අන්නකොට අයත් සාකමේ ආහාරයක්. ඒක නිසා ඔබට මේ මඟ හැරින්න බෑ. ඔබ අද මේක ප්‍රතිස්ථාපිත කරනවා මේකේ අධික මේදේ අපේ ශරීර අහිත කරයි, මගේ බර ඉහළයි කියලා. ඒක ඔයගලන් තුරන් කරන්න මම තව පැහැදිලි යෝජනා කරනවා. බොන වෙන රෝග තියෙන ඔබ දියවැඩියාව, එතකොට කොලෙස්ටරෝල්, එතකොට ඔබට අදිරුදුර පීඩනය තියෙනවා නම් ඔබට පහසුවෙන් මේ රටකජු ලබා ගන්න පුළුවන්. දැන් ඔයාට පැහැදිලි මේක තියෙන කනිජ සහ විටමින් වර්ග නිසා දියවැඩියා රෝගීන්ට කොහෙත්ම රටකජු මගහැර වැහෙන කියාවක් ඇත්තෙම නැහැ. ඔබ පුළුවන් තරම් ආහාර ලබා ගන්න යෝජනා කරා මම 125ක් කෑවට ග්‍රෑම් වලින් ඔයාට එච්චරක ප්‍රමාණයක් අන්න අවශ්‍ය නැහැ. ඔයාට ග්‍රෑම් 60 70ක් තියාගන්න පුළුවන් එක වේලක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍ය නිර්දේශය කරන්නේ හොඳම ආගයක් හැටියට ග්‍රෑම් 50ක ප්‍රමාණයක් තමයි. මොකද උනට වඩා උනෝජයක් එපා කියලා තියෙනවා. මොකද මම ටෙස්ට් කරලා ග්‍රෑම් 25ක් කෑවට මමත් මෙයාගේ පැකට් එකක් දෙපාරකට වගේ තමයි කන්නේ. පෞද්ගලික මම හරිම ආස කෑමක්. මොකද මම ලංකාවට ගියාම මම අයහසයි ට්‍රේන් එකකින් බදුළු බණ්ඩාර යන්නේ. එතකොට ඉතා බහුලව ඔයගොල්ලන්ට කෝච්චිය ලබා ගන්න පුළුවන් වඩේ වර්ග, එතකොට කෝපි වර්ග, මේ වගේ බානිස් වර්ග, මේ වගේ දේවල් එනකොට මම අයහසයෙන් බලන් ඉන්නේ රටකජු විකුණන්නේ ඒක. මොකද රටකජු ගාව ගමන් මම රටකජු පැකට් 3-4ක් ගන්නවා. පොඩි ගොට්ටක දැන්නම් එන්නේ. ඒ වගේ දැන් පැහැදිලිව ඔයගොල්ලන්ට ගමන යනකම් රටකජු කොට්ටු 3-4ක් පහසුවෙන් කන්න පුළුවන්. එතකොට ග්‍රෑම් 100ක 80ක වගේ ප්‍රමාණයක් එතන තියෙනවා. ඒක නිසා දියවැඩියා රෝගීන්ට සුළු බඩගින්න එකට ඉතාමත් යෝග්‍ය කිසිම විටක බිස්කට් වර්ගයක්, කිසිම විට බීම වර්ගයක්, වෙනත් චෝටිස් වර්ගයක් කන්න එපා. හොඳම විකල්පයක් තමයි මේ රටකජු. එමෙන්න පීනට් කියන්නේ බය නැතුව ලබා ගන්න. කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළයි, බර ඉහළයි, ඒ මත අයින් කරගන්න. මේකේ තියෙන විටමින් කනිජ ලවණ වෙනත් සාකමේ පෝෂවලට, සාකමේ ආහාරවලට වඩා ඉතා බහුලව තියෙන මේ සාකමේ ආහාරය රටකජු. ඉතින් මේක ඕගොල්ලන්ට ඒකාකාරී විදිහ නෙමෙයි, නොයෙකුත් විදිහ ලබා ගන්නවා. තඹල ලබා ගන්න පුළුවන්, මං වගේ රෝස් කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට වෙනත් ගම්බිරිස් වගේ, මේ වගේ මිස්කුරු වගේ භාවිතා කරලා රස රස විදිහට හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති විදිහ හදාගෙන කන්න. කොහෙත්ම ඕගොල්ලන්ට මේ දියවැඩියාවට කොලෙස්ටරෝල් වලට අදුරු විදිහට අහිතක් කරන්නේ නැහැ මේ පීනට්. එහෙම රටකජු. ඒක නිසා මේ වල දෙන වාසිය ඔයගොල්ලෝ ගන්න. මොකද දියවැඩියා රෝගීන්ට සුදුසුයි කියන කෑම අප අතර හරි අඩුයි. එතකොට අපි දියවැඩියා රෝගීන්ට, මොකද මම ප්‍රායෝගිකව දන්නවා දියවැඩියාව ඉතා හොඳින් රිවර්ස් කිරීමේ හැකියාව, මම රිවර්ස් කරලා තියෙන මට මේ කෑම් බීම් වලට ඉතාමත් හොඳ ප්‍රායෝගිකයක් දැකීමක් තියෙන්නේ. මගේ ප්‍රියතම ආහාරයක් කියලා මම රටකජු, මම ඔෆිස් එකේ ඉන්න හැම වෙලාවෙම මගේ රටකජු පාවිච්චි කරනවා.
දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ රට කජු කියන්නේ ඇත්තට කොච්චරම් වැදගත්කමක් තියෙනවද දියවැඩියාව දින අපිට එහෙම නැත්නම් කොලෙස්ටරෝල් අඩු දින ඔබට ළමන්ට අහලස්ව තියාගන්න පුළුවන් බය නැතුව පෑම ලබා ගන්න යෝජනා කරන අතරගම මේකේ අහිතකර පැත්තක් ගැන කතා කරන කියන තරම මේක අහිතකර පැත්තක් නැහැ මොකද මේකේ ගොඩාක් කර සාක්‍රමය පොටින් විශාල වශයෙන් එකවර ලබා ගැනීම තුළ අපගේ ශරීරයේදී යම් කිසි අක්ෂුණතා එහෙම නැත්නම් අපිට උපකාරය යෑමම එහෙම නැත්නම් අපගේ ශරීරය මේ ඇලර්ජික් තත්වයක් ඇති වීම අවදානම නමුත් කිසි කෙනෙක් ඔබ දන්නවා අපි ග්‍රෑම් 3400ක් මේ කෑම අපි ලබා ගන්න බෑ එකවර එහෙනම් සාමාන්‍ය ග්‍රෑම් 100ට අඩු වීම තියාගන්න මම යෝජනා කරනවා ඊට අමතරව මේකේ මේකේ අපේ අර පොත්ත සමග ලබා ගැනීමට සමාන පුද්ගලයන් තුළ මේක ජීර්ණදී යම් කිසි අපවත්තක් ඇති වීම කියලා නමුත් ඒක එකිනෙකට සාපේක්ෂවයි ඒක නිසා ඒ ගැන වද වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට පුළුවන් මේකේ හොඳ පැත්ත තියාගෙන අවශ්‍ය කරන ප්‍රමාණයෙන් අරගෙන Tamanට මේකේ තියෙන බෙනිෆිට් එක ලබා ගන්න එහෙනම් මම හිතනවා මේ වීඩියෝ කාට වැදගත් වුණා කියලා කවුරුඩක් හැමතිරු ඔබ සැමට අයිබුවන් ජය වේවා।